COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ දෙකක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස මියගොස් ඇති පුද්ගලයන් අතර වයස අවුරුදු 45ක කාන්තාවක්ද වනවා. අදාළ කාන්තාව කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකාරණියක් වන අතර කොළඹ ජාතික රෝහලේදී නොවැම්බර් මාස 23 වනදා මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය සමග ඇති වූ අධික රුධිර පීඩනයේ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙක්ද මියගොස් තිබෙනවා. ඔහු ජයවර්ධනපුර රෝහලේ සිට COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව පිඹුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එම රෝහලේදී නොවැම්බර් මාස 25 වනදා මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය සමග උග්‍ර වූ අක්මා රෝගී තත්ත්වයක්. එය අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු COVID-19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 96 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට හුදකලා කර ඇති බණ්ඩාරගම පොලිස් වසමේ කිරිමන්තුඩාව ග්‍රාම නිලධාරී වසම ඊයේ රාත්‍රියේ සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කරනු ලැබුවා. එසේම බණ්ඩාරගම පොලිස් වසමේ අටලුගම නැගිනහිර ග්‍රාම නිලධාරී වසම, එපිටමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ කොළමැදිරිය ග්‍රාම නිලධාරී වසම යන ග්‍රාම නිලධාරී වසම් ඊයේ රාත්‍රියේ සිට හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කෙරුණා. මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ පොලිස් වසමේ අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් බුලුගහතැන්න ග්‍රාම නිලධාරී වසම හා තෙලඹුගහවත්ත ග්‍රාම නිලධාරී වසමද ඊයේ රාත්‍රියේ සිට හුදකලා කිරීමට කටයුතු කළ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මෙම හුදෙකලා නියෝගය ක්‍රියාත්මක වන ප්‍රදේශවල ජනතාව සංචරණයේ සීමා කරමින් තම නිවෙස්වලටම වී කටයුතු කළ යුතුයි. කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ විසින් යම් උපදෙසක් ලබා දේ නම් ඒ උපදෙස්වලට අනුගතව කටයුතු කිරීම වැදගත්. ඒ වගේම එයට අනුගතව කටයුතු නොකරන්නේ නම් නිරෝධායන රීතීන්වලට පටහැනිව කටයුතු කිරීමක් සේ සලකා නඩු පැවරීමට සිදු වෙනවා. විශේෂයෙන්ම ඊයේ දිනේදී වාර්තා වූ ආකාරයට අලුතින් හුදෙකලා කරන ලද ග්‍රාම නිලධාරී වසම්වල සමහර පුද්ගලයින් PCR පරීක්ෂණ සඳහා සහභාගී වන ලෙස දැරුම් දුන්නද එය මගහරින බවට වාර්තා වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් විමර්ශනයක්ද ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන්ම අපි ජනතාවට දැනුම් දෙන්නේ යම් රෝගයක් තිබේද යන්න පරීක්ෂා කිරීම නිරෝධායන රීතීන් අනුව සිදුවන්නක්. එවැගේම එවැනි දෙයකට පටහැනිව කටයුතු කරනවා නම් එම අයට විරුද්ධව නඩු පැවරීමේ හැකියාවක් තිබෙනවා. නොසැලකිලිමත් නැත්නම් ද්වේෂසහගත ක්‍රියාවකින් රෝගයක් ප්‍රචාරණය කිරීම නිරෝධායන නියෝගයකට පටහැනිව කටයුතු කිරීම යන චෝදනා ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙනවා. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 502 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. ඉන් පුද්ගලයන් 262 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයට අයත් වන අතර ගම්පහ දිස්ත්‍රික්කයට අදාළ ආසාදිතයින් 90ක් සහ කළුතර දිස්ත්‍රික්කයට අදාළ ආසාදිතයින් 46 දෙනෙකුද ඊයේ දින වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් අතරට ඇතුළත්. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරට අදාළ සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 17,934ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් ආසාදිතයින් 359 දෙනෙකු මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අදාළ වන අතර පෑලියගොඩ කොවිඩ් පොකුරට අදාළ ආසාදිතයින්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ 14,875ක් ලෙසයි. මේ අතර අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත්තේන හිටිගේ ගම ප්‍රදේශයේ එකම පවුලේ 5 දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. අදාළ ආසාදිතයින් අතර වයස අවුරුදු 3ක කුඩා දරුවෙකුද සිටින බවයි අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ. මේ අතර මහනුවර මධ්‍යම වෙළඳපළේ එළවලු වෙළඳ අංශයේ වෙළඳාමේ යෙදුණු වෙළඳුන් 8 දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒත් සමග මධ්‍යම වෙළඳපළ සම්පූර්ණයෙන්ම වසා දැමීමටයි සෞඛ්‍ය බලධාරීන් පියවරගෙන ඇත්තේ. එසේම අදාළ වෙළඳ සංකීර්ණය විෂපිචාරණය කිරීමටද සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස අදහස් පළ කළා. පාසල් විවෘතක පවත්වාගෙන යෑම එක්තරා විදිහක අභියෝගයක්. පාසල් ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනයේ නිසිපරිදි පවත්වාගෙන යෑම වගේම ඒ තුළින් COVID-19 ආසාදිතයින් රෝගය පැතිරීම වළක්වීමටත් අවශ්‍ය කටයුතු කරන්න සිද්ධ වෙනවා. එතනදී දෙමව්පියන්ගේ සිට පාසල් දරුවා දක්වා විදුහල්වේ කාර්ය මණ්ඩලයත් ඇතුළුව සියලු දෙනාගේම වගකීමක් තියෙනවා නිසිපරිදි කටයුතු කිරීමට. නිරෝධායනය වෙන ගෙදරක සිටින දරුවෙක් පැමිණියොත්, සමීප ආශ්‍රිතයෙක් පැමිණියොත් තාවකාලිකව පාසලක යම් කිසි විදිහේ සීමාවල් පනවන්න සිදු වෙන්න පුළුවන්. නමුත් ඒ ඉතාමත්ම අවම මට්ටමක තමයි සිදුවිය යුත්තේ. පාසලකදී COVID-19 රෝගීන් හමු වෙන්නේ නැත්නම් පාසල් වසා දැමීමේ අත්‍යවශ්‍යතාවයක් නැහැ. ඒ නිසි පරිදි කළමනාකරණය කරන්න පුළුවන් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සමග නිසි පරිදි සාකච්ඡා කර ඒ නිසි ඇගේමකට ලක් කර කටයුතු කරනවා නම් අපි දන්නවා මේ COVID-19 රෝගය
තව අවුරුදු කිහිපයක් යනකල් ලෝකය පුරාම තිබීමේ අවදානම තියෙනවා. ඒ කාලයේදී මේ පාසල් වගේම අනිත් ආයතන කටේ ආර්ථිකය කටේ සමාජ ජන ජීවිතය මේ හැම දෙයක්ම අපි පවත්වාගෙන යන්න ඕන. අපි මේ නිසි කල්පනාකරණය කරලා නිසි විද්‍යාත්මක පියවර අරගෙන තමයි අපි ඉදිරියට කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.